ආයුබෝවන් පුතේ හැමෝටම සුබ සැන්දෑවක් වේවා ආයුබෝවන් සර් ආදරයෙන් ආයුබෝවන් සර් ඔව් ආයුබෝවන් ඉන්න අයලින් ආයතනයේ ශිෂ්‍යත්ව පන්තිය ශිෂ්‍යත්ව පන්තියේ සිංහල පන්තියට හරි ආ ආ ආ ආ ඔන්න කලත්මා සද්ද ඇහෙනවා gitu සද්ද බද්ද බෑ संबंधन ඔව් සර් ඊට හොඳයි නේද හොඳයි සර් එහෙනම් අපි අද කතා කරන්නේ මව්බස වැඩියෝ හරි මව්බස නිබන්ධනයේ මව්බස කොටස පෙරලා ගන්න මව්බස රයිට් අපි එදා ලස්සනම ලස්සන චිත්‍රයක් ඇන්දා නේද මතකද මංගි සයිමි සයිමි රෝෂා ලස්සන චිත්‍රයක් ඇන්දා නේද ඕකේ මංගි අද මොකද ඕකේ අය මත්ති සර් චුටේ වැඩ දානෝනේ ගිනක් ලංගුට अरे मानु देखा दे කලත්මා කලත්මා ඇයි සි පුතා මයික් එක ඔෆ් මියුට් කරගන්නවද හා සර් මොකද ගෙදර ශබ්ද බද්ද ගොඩක් මාත් එක්ක මට ඇහෙනවනේ අපිට ඩිස්ටර්බ් වෙන්න ආදරණීය දෙමව්පියනි මේ අහන්න අපි මෙතන ළමයි පොඩි ප්‍රමාණයක් ඉන්නේ ඒක නිසා මේ අපි එහෙම කරන්න හොඳ නෑ මේ එහෙම කරන්න ඕනේ නෑ අපි ඒ නිසා මේ පැය දරුවොත් එක්ක වැඩ කරනවා නම් දරුවොත් එක්ක වැඩ කරමු සහයෝගය දෙන්න මේ පැයට එහෙම නැතුව වෙන දේවල් එක්ක කරන්න එහෙම කරන්න ගියොත් මේ පැය නිකම්ම නාස්ති වෙලා යනවා හරි හරි එදා අපි චිත්‍රයක් ඇන්දා නේද පැඩියෝ මතකද මාත් එක්ක කතා කරන්න හැමෝම සයිම් සයිම් යාගෙන ඇකෝ ලයිට් ගිහිල්ලා කියලා හරි හිමාශ්ව අපි නිව්වා නේද මතකද චිත්‍රයක් ඇන්දා ඔව් සර් රයිට් මං කිව්වා ඒ ඒ චිත්‍රය ගැන ලස්සන වාක්‍ය තුනක් ඔයාලට ලියන්නත් කියලා හරි අද කතා කරන්න යන්නේ 15 වෙනි පිටුව. නිබන්ධනයේ 15 වෙනි පිටුව. ලස්සනම ලස්සන කතාවක් තියෙනවා. අපි මේ ලස්සනම ලස්සන කතාව ලස්සනට කතා කරමු. හරි? බලන්න මාතෘකාව මොකද්ද කියලා කතාවේ? මොකද්ද කතාවේ මාතෘකාව? උත්සාහ පන්දයා සහ නුවණක්කාරයා උත්සාහවන්තයා සහ නුවණක්කාරයා රයිට් ඔන්න එක්තරා ගමක සර් එක කතාව අහන් ඉමු එක්තරා ගමක ධනවත් මිනිස්සෙක් හිටියා ධනවත් මිනිස්සෙක් ඔයාලා හිතන්නේ ධනවත් කියලා කියන්නේ සල්ලි විතරනේ එහෙම නෙමෙයි සල්ලි විතරක්ම නෙමෙයි ධනවත්භාවය මයින්වා ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් මේවත් එක්ක මේවා ගොඩක් තියෙන සල්ලිත් ගොඩක් තියෙන මිනිස්සෙක් ජීවත් වුණා. ඔහු වයස්ගත නිසා
තමාගේ දේපල පුතුන් දෙදෙනාට දීමට අදහස් කළා. එයා ටිකක් වයසයි. වයස්ගත වෙනකොට එහෙමයි. දෙමව්පියෝ එහෙමයි. ඔයාගේ අම්මයි තාත්තයිත් එහෙමයි. ඒ අම්මා තාත්තා ගාව තියෙන සන්තකව තියෙන සියලු දේ ඔයාලා අතර බෙදලා දෙනවා. අපේ අම්මා තාත්තත් එහෙමයි, අපිත් එහෙමයි, ඔයාලත් එහෙමයි. සාමාන්‍යයෙන් කෙරෙන විදිය. ඉතින් මෙයා වයසයි. ඒ නිසා එයාගේ දේවල් දේපල ටික මේ පුතුන් දෙදෙනාට බෙදලා දෙන්න මේ එයා අදහසක් කළා. පුතුන් දෙදෙනාට දේපල දුන්නට මේ දෙන්නා ඒවා රැක ගන්න දක්ෂ වෙන්න ඕනි. මෙයා බොහොම අමාරුවෙන් පරිහම්බ කරගත්තු දේවල් ටිකක් මේ තියෙන්නේ. දිවා රැය මහන්සි වෙලා ආහාරයක් හරියට කුසට ගන්න නැතුව නේද? බොහොම දුක් විඳලා හම්බ කරගත්තු දේපල ටිකක් තියෙන්නේ. ඒක නිසා මේ ටික ආරක්ෂා කරගන්න පුතාලා දෙන්න දක්ෂ වෙන්න ඕනි. හරි, එහෙම නැත්නම් අපි දැකලා තියෙනවා සමහර අය තාත්තා අම්මා ලබා දුන්නු දේවල් තාත්තා අම්මා මිය යනවත් එක්කම ලබා මේවා විනාශ කරලා දාපු පුතාලා මේ සමාජයේ ඕනි තරම් ඉන්නවා. හරිද? තාත්තා මිය ගිහිල්ලා හද්දෝයේ දාන දෙනකොට ඉඩකඩම් යාන වාහන විකුණපු දරුවෝ ඕනි තරම් ඉන්නවා. නැත්තම් තාත්තා අම්මගේ දේපල ටික ලිව්වට පස්සේ අම්මයි තාත්තයි උස්සලා ගිහිල්ලා මහලු මඩමකට දාපු දාන දාපු දෙමව්පියන්ගේ දරුවොත් ඉන්නවා. ඒක නිසා මේ තාත්තා හරි බුද්ධිමත්. එයා කල්පනා කළා මගේ දරුවෝ දෙන්න මේ ඉඩකඩම් දේපල ටික ගන්න සුදුසුකමක් තියෙනවද සුදුසුයිද කියලා බලන්න කියලා. එහෙම හිතලා මෙයා එයාගේ අදහස එයාගේ බිරිඳට, ඒ කියන්නේ මේ දරුවාගේ අම්මටත් කිව්වා. ඊට පස්සේ එහෙම කියලා මේ දරුවෝ දෙන්න ළඟට අඬ ගහලා මෙන්න මෙහෙම කියනවා. පුතේ අපේ ගෙදර එක සමාන උස පළල ඔක්කොම එක සමාන කාමර දෙකක් දෙකක් තියෙනවා. ඒ දෙකට පුතාලා මොනවා හරි දෙයක් ගෙනහලා පුරවන්න ඕනි. මේ කාමර දෙක එක සමානයි, ඉඩ කඩ එක සමානයි. මේ දෙකට මොනවා හරි දෙයක් ගෙනහලා පුරවන්න ඕනි කියලා කියනවා කලත්මා. ඊට පස්සේ ඒ වෙනුවෙන් මං පොඩි මුදලකුත් දෙන්නම් ඔය දෙන්නට කියලා පොඩි මුදල් ප්‍රමාණයකුත් මේ දෙන්නට දෙනවා. ඉතින් මේ දරුව දෙන්න එහෙම මේ නරක දෙන්නෙක් නෙවෙයි. මේ දෙන්න කීකරු දරුව දෙන්නේ. මේ කීකරු දරුව දෙන්න තාත්තා මේ පවරපු වැඩේ, අප්පච්චි පවරපු වැඩේ කරන්න කැමති වුණා. හරි. ලොකු එක්කෙනා, ඒ කියන්නේ ලොකු පුතා මේ අයියා, එයා උදේ පාන්දරම ඊට පහුවෙන්ද වැඩ පටන් ගත්තා. පිදුරු තිබෙන තැනක් හොයාගත්තා. ඊළඟට පිදුරු මිටි කලත්තේට පුරවලා පිදුරු ගෙනත් කාමරේ දැම්මා. දවස් 3යිනේ දුන්නේ තාත්තා. දවස් 2කින් මේ කාමරේ පුරවන්න ඕනි. ඇයි මගේ පුතේ පිදුරු ගෙනාවේ? ආපුතේ ඇයි තිබුණානේ වෙන මොන හරි ගේන්නේ? කාමරේ පුරවන්න. නෑ, කාමරේ පුරවන්න පිදුරු ගෙනාවේ. ඇයි ගෙනුනේ තුනනේ වැලි ටිකක් ගෙනහලා පුරවන්න තිබ්බනේ. පිදුරු ඉක්මනට පුරවන්න පුළුවන්නේ. ඇයි ඉක්මනට පුරවනවා කියන්නේ? කොහොමද ඉක්මනට පුරවන්නේ? කොහොමද? පිදුරු කියන්නේ අර ප්‍රමාණාත්මකව ගන්න පුළුවන් එක කොටයක එක කොටට දැම්මඩ පස්සේ අර ගාන්න ඇහින්න බැලි හැම එක ගානට ඇහිරෙනවනේ. එතකොට ඉඳ යනවා. දැන් ඉඳ ටික අර ගොඩ ගොඩ ප්‍රමාණයක් ගේන්න ඕන. හරි. එතකොට පිදුරු වලින් පුරවන්න පහසුයි. හරිද? එයා දැන් ගෙනහල්ලා කාම්බරේ දවස් 3කට 3ෙන් පිරෙව්වා පිදුරු වලින්. ලොකු එක්කෙනා, ඒ කියන්නේ අයියා, වැඩිමහල් පුතා. ඊට පස්සේ තාත්තා මෙයාලට මේ වැඩේ කියලා නිකන් ඉන්නේ නැහැ. මොනවාද මේ දෙන්න කරන්නේ කියලා මේ දෙන්න ගැන හොඳින් අධීක්ෂණය කරන විපරම් කරමින් ඉන්නේ. එයා දැක්කා එයාගේ ලොකු පුතා මහන්සි වෙලා
ගොඩක් මහන්සි වෙලා පිදුරු ගෙනාලා කරත් එක පුරවලා පිදුරු ගෙනාලා කාමරේ පුරවනවා යා තාත්තා දැක්කා. ඔනේ ඊට පස්සේ දින 3 ඉවරයි. දැන් පුතු දෙන්න හම්බුණා. ලොකු පුතාගේ කාමරේට ගියා ලොකු පුතාට පුරවන්න කියපු කාමරේට. ඔනේ ඒ කාමරේ පිරීලා තියෙනවා පිදුරු වලින් කාමරේ පිරීලා. ලොකු පුතාගේ උත්සාහය යා උත්සාහවන්තයි. එයා මහන්සි වුණා. මහන්සි වෙලා මේ කරපු වැඩේ ගැන තාත්තට හරිම සතුටුයි. හරිද? ඒ සතුටත් එක්ක පොඩි පුතාගේ කාමරයට ගියා. අඳුරු පිරීලා කාමරයේ හිස් කාමරයක් තියෙනවා අඳුරුයි කාමරේ. මේ තාත්තා කියනවා මොනවාද පුතේ මේ කාමරේ හිස්නේ කො මොකවත් පිරීලා නැහැ නේ කියලා. මම අඩු මුදලකින් පහනක් ගත්තා මෙන්න පොඩි පුතා කියනවා. මං අඩු මුදලකින් තාත්තට පහනක් ගත්තා. දැන් මේ කාමරේ පුරවලා පෙන්නන්නම් කියලා පොඩි පුතා හිනා වෙවේ කිව්වා. මං අඩු මුදලකින් තාත්තට පහනක් ගත්තා. ආ ඊට පස්සේ ඉන්නකො මම මේක පෙන්නන්නම් මේ කාමරේ පුරවලා කියලා මෙන්න පුතා කාමරේ මැද පහන තියලා මෙන්න ඒක දල්වනවා. එක පාරට මුළු කාමරේම ආලෝකමත් වුණා. එහෙනම් පුතා පොඩි එක්කෙනා පිරෙව්ව කාමරේ සම්පූර්ණේම ආලෝකේ. අරේ කාමරේ ඉලි පුරෝණා කාමරේ සම්පූර්ණේම ආලෝකමත් වුණා. හරි ඒ ආලෝකමත් වුණාට පස්සේ එයා හරි සතුටුයි තාත්තට. ලොකු පුතා හරිම උත්සාහවන්තයි. උත්සාහවන්තයි උත්සාහයේ කාමරේට පිදුරු ගෙනහලා පිරෙව්වා. පොඩි පුතා උත්සාහවන්තය රතුලා බුද්ධිමත්. එයා හරි නුවණක්කාරයි. එයා මොකද කළේ? එක එයාගෙන් දුන්න මුදලත් කොහොම ප්‍රාණයක් ඉතිරි කරලා එයා පහනකින් මුළු කාමරේම ආලෝකමත් කළා. ඉතින් තාත්තා කිව්වා ලොකු පුතා උත්සාහවන්තයි පොඩි පුතා නුවණක්කාරයි. දෙන්නම එක වගේ දක්ෂයි. එහෙනම් මගේ දේපොළ ඔක්කොම පුතාලා දෙන්නට බෙදලා දෙනවා කියලා. හරිද පුතේ? මේන පුතාලා දෙන්නට බෙදලා දීලා මේ පුතාලා දෙන්නගේ දස්කම් දැකලා මේ අම්මගේ ඇස්වලත් කඳුළු සතුටු කඳුළු. හරි ඔයාලගේ හැකියාව දැක්කම ඔයාලව යම්කිසි පිරිසක් අගය කරනවා දැක්කම අම්මා අප්පච්චිගේ ඇස්වලින් වැටෙන කඳුළු ඒ සතුටු කඳුළු. ඒස අම්මගේ අප්පච්චිගේ ඇස්වලට සතුටු කඳුළු ආවට කමක් නැහැ. හැබැයි දුක් කඳුළු ගේන්න හොඳ නැහැ. ආ ඔයාට විභාගෙට ලකුණු අඩු වෙලා ඔයා ඉස්කෝලේ වැඩ කරන්නේ නැතුව ටීචර් සර් බණීද්දි නේද අම්මට ටීචර් මේ අම්මා අප්පච්චිට ඉස්කෝලේට එන්න කියලා අන්තිමාර ටීචර් ප්‍රින්සිපල් සර් මැඩම් ඔයාගේ අම්මා අප්පච්චිට බයින මේ ළමයා වැඩක් කරන්නේ නැහැ කියලා. ආන් එතකොට අම්මගේ ඇස් වලට කඳුළු වෙනවා. ඒ එන්නේ සතුටට නෙමෙයි දුකට. එහෙනම් අපි අම්මා අප්පච්චිට ගෙනල්ලා දෙන්න ඕනි සතුටු කඳුළු මෙන්න මේ දරුවෝ දෙන්නවා වගේ. එහෙනම් උත්සාහවන්තයා සහ නුවණක්කාරයා කතාවෙන් අපිට කියලා දෙනවා අපිට උත්සාහවන්ත වෙලා නුවණක්කාරකමින් දෙන අභියෝග ජය ගන්න පුළුවන් කියලා. හරි. යමු එහා පැත්තේ 15 වෙනි පිටුවට. පිටුවංගයේ 15 ප්‍රශ්න 6ක් තියෙනවා. තන් තංගාලා උත්තර ටික ලියන්න ඕනි දැන්. හරි. පටන් ගන්න. උදේ හරියට කියවලා හදිස්සියක් නැහැ. හරියට කියවලා හරි උත්තර ටික ලියන්න. හරිද? කලබලයක් නැහැ. අපි අද මේ පාඩම විතරයිනේ කරන්නේ සිංහල දවසනේ අද. ඒක නිසා කලබල නැහැ. හදිස්සියක් නැහැ. හරියට කරන්න. පුතාලත් එකපාරක් ඡේද කියවන්න පාඩම මේ කතාව කියවන්න එකපාරක්. सिग्नल मधुला मनमंद करना क्यों है मुकद्दे
මාව සිග්නල් නැතුවල කට් වුණා සර්. ඈ? මාව සිග්නල් නැතුවල කට් වුණා සර්. දැන් මොනවද කරන්නේ? දැන් මොනවද කරන්නේ සර්? 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 ඔය ඇහෙන බඩියෝ. අප මේ දැන් මොනවද කරේ? සර් ආ දැන් මොනවද කරේ 15 වෙනි පිටුවේ කතාවක් තියෙනවා ඒ කතාව කියවලා ඉවර වෙලා 16 වෙනි පිටුවේ තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න කිව්වා Thank you sir හරි ආසිනි අරුව සමහර වෙලාවට දුරකතනය අයින් වෙන්න එපා එමුණුත් ආයේ ලොකු කරදරයක දරුවන් ආයේ ඇඩ් කරන්න හරි ඒක හරි රයිට් ලියලා ඉවරයි සර්
ලියලා ඉවර අය අනිවාර්යෙන් චෙක් කරන්න තමන් ලියපු එක මොකද්ද කියලා අනිවාර්යෙන් කියවන්න හරි පුතේ සිතුම් මම බලනවා Sehari. Sehari. හරි මේ සඳහන් ධනවත් මිනිසාට පුතුන් කී දෙනෙක් සිටියාද දෙදෙනෙක් කෙලින්ම කියලා නැහැ පුතේ අපිට මේකේ ආ මොන මේ අපිට කියලා නැහැ මෙහෙම එක්තරා නමක ධනවත් මිනිසෙකු සිටියා ඌට පුතුන් දෙදෙනෙක් සිටියා කියලා නැහැ අපිට එක තැනක කියනවා ඔහු වයස්ගත නිසා තමගේ දීපල පුතුන් දෙදෙනාට දීමට අදහස් කළා කියලා එහෙමනේ කියන්නේ එහෙනම් මෙයාට පුතුන් දෙදෙනෙක් සිටියා එහෙනම් දෙදෙනෙක් පුතුන් දෙදෙනෙක් කී දෙනෙක්ද සිටියාද දෙදෙනෙක් අරේ අසිනී අපි යන් ඉස්සරහට සැවිමි මෙම ධනවත් පුජ්‍යලයා තම දීපල පුතුන්ට බෙදා දීමට සිටුවේ ඇයි ඇයි මෙයා වයස්ගත නිසා ආ වයස්ගත නිසා වයස්ගත නිසාද බලන්න වයස්ගත නිසා තමගේ දීපල ඔහු වයස්ගත නිසා ධනවත් පුජ්‍යලයා තම දීපල පුතුන්ට බෙදා දීමට සිටුවේ ඇයි ඔහු වයස්ගත නිසා ඔහු වයස්ගත නිසා ලොකු පුතා කාමරේ පිරෙව්වේ මොනවයින්ද ලොකු පුතා මොනවයින්ද කාමරේ පිරෙව්වේ තාරුක යන්න පිදුරු වලින් දඩ පොඩි පුතා කියලා ලියන මට පොඩි වෙනම පුතා වෙනම ලියන්න ඕනි පොඩි පුතා ඊට පස්සේ අම්මාගේ ඇස්වල සතුටු කඳුළු පිරුණේ ඇයි ඇයි අම්මාගේ ඇස්වල තුන්ගේ දාලා නිසා තම පුතුන් දෙදෙනාගේ දස්කම දැකලා තමයි මේ අම්මාගේ ඇස්වල කඳුළු පිරුණේ නේද අවසානයකට උත්තරේ තම පුතුන් දෙදෙනාගේ දස්කම දැකලා ඔයනේ හරිද පැටිය ඔන්න හරි එහෙනම් අපි ඒ ප්‍රශ්නේ ඉවරයි යන්න පාඩම අහගන්නකො ඒ ප්‍රශ්නේ ඉවරයි ඒ ප්‍රශ්නේ ප්‍රශ්නේ ඉවරනකොට ප්‍රශ්නස දුක ගන්නකො අරේ
මම පොඩි පිරිසක් ඉන්න මම කැමති නෑ අර අපිට සාකච්ඡාවක් විදියට යනවා තමයි හොඳ ආ ඔයා මට මයික් එක ආ ඔයා කියන්න කියලා ඔයාගේ එක විතර ඔන් කරනවට වඩා පහසුයි හා මේ ඕනි කෙනෙකුට කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් ආපු ගා තුස්සුස්ස ඉන්න ඕනේ හැබැයි හැමෝම කෑ ගන්න පටන් ගත්තොත් ඒ වැඩේ තමයි කරන්න හරි මේ බලන්න ලස්සනම ලස්සන සින්දුවක් තියෙනවා බලමුද ලෑස්තිද ඔව් සර් රයිට් ලෑස්ති සින්දු බලන්න කවුද අකමැති එහෙනම් සර්ට විනාඩියක් දෙන්න තප්පරයක් දෙන්න ටන් තප්පරයක් බෑ විනාඩි දෙකක් කර දෙන්න සර් එන්නේ කියලා සර් මයික් එකට බලන්න මේ 17 වෙනි පිටුවේ තියෙන සින්දුව ඔයාලා බලන්න මම දානකම් ඔයාලා බලන්න චුට්ටක් අර සින්දුව බැලුවද प्रश्न उत्तर लियान ඔයාට පුළුවන් YouTube එකට ගිහිල්ලා මේ නම ගැව්වට පස්සේ මේ සින්දු ටික පෙන්නනවා. මා විවිධ අය ගායනා කරපුවා විදිය මේ සින්දු. හරිද? එහෙනම් ගෙදර වැඩක් දෙන්න හදන්නේ. නෑ ඒක හන්දෑගේ චිත්‍රපටිය නේ. නේද? සර් දන්නේ. සර් දන්නේ මොකද? පුතාලා මෙල ලියන්න ඕනි ප්‍රශ්න ටිකට. එහෙනම් ආගෙන හැමෝම 17 වෙනි පිටුවේ ප්‍රශ්න හතරක් තියෙනවා ඒ ප්‍රශ්න හතරට ඔයා උත්තර ලියාගෙන ඊළඟ දවසේ එන්න ඕනි. හරි දැන් ඔයාගේ ලියන පොත ගන්න. ඔයාගේ ලියන පොත ගන්න. පහත मंडलियागन सर एक पहात अक्षर वेल पहात अक्षर वेल ऐति पिल्लम मनवाद दिमाग चुट्टा उदाव कर दरवड़ लिया पिल मुनवा ඔයාලියන්නේ මේ ටික පහලට සර් මේ ලිව්වට බෝඩ් එකේ ඉඩමදි නිසා
ඔයා මේක රූල් දෙකක් කර කර පහළට ලියාගෙන යන්න මේ ඉස්සරහින් පිල්ලමේ නම ලියන්න මේ පා අකුරේ තියෙන පිල්ලමේ නම अरुणाको පොඩි බිරිසක් ඉන්නේ එහෙම වුණත් පහසුවේ අපිට වැඩේ කරගෙන යන්න. ආ දැන් හරි. හරි මෙන්න 6 වෙනි එක. ඉක්මනින්ම ලියා ගන්න. මේ දෝ අකුරු 10ක් තියෙනවා ඉක්මන ලියා ගන්න පැටි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න දෙමව්පිය චුට්ටක් දැන් ගහලා දෙන්න ස්ක්‍රීන්ෂොට් එකක් එතකොට ලේසියි අපිට මයික් ඔන් වෙලා තියන්නේ ඒකයි अरे बोर्ड का मकान वहां बोर्ड का मकान वहां हां सर ओम सर अरे मैंने रचना मातृकाव मगे
පාසල මගේ පාසල ගැන ඔයාට පුළුවන් තරම් වාක්‍ය ලියන්න හරිද ලියලා ඒක ෆොටෝ එකක් ගන්න මේ අංකෙට මට එවන්න ඔයි නිබන්ධනේ තියෙනවා අංකෙ ඒකට දාන්න හරි මගේ පාසල ගැන හරි එකක් එක හරි එහෙනම් වැඩ දුන්නා ගෙදරදී නිබන්ධනේ වැඩක් තියෙනවා කරන්න ඊළඟට පිල්ලන් ටික ලියන්න තියෙනවා ඊට පස්සේ මගේ පාසල ගැන වාක්‍ය ලියන්න තියෙනවා හරි එහෙනම් ඒ ටිකත් එක්ක හැමෝම පරිස්සමෙන් ඉන්න හැරෙන මාළු දවසක් කොබලන්න මේ හෙට अरे तईपोंगल समरण आलू के अरे पारिश्रमिका सर नवतीनवा सुबम सुबह संध्या आई बोन चुटी दुए कुते तेरे वन सर ना है आई बोन चुटी दुए कुते तेरे वन सर ना है आई बोन चुटी दुए कुते तेरे वन सर ना है